SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. කොල්ලයියේ සරටව සර්ප්‍රයිස් වෙලා වගේ නේද? ඔව් ඔව් සර්ප්‍රයිස් වුණා. ඔය ඩේඩි හොඳ ඒසන් මහත්තයා මගේ ඇස් බඳලා කිඹුල්ලු ඉන්න වලකට මාව තල්ලු කරා නම්. කිඹුල්ලු කණේ ඉවසන්න පුළුවන්ලු. කොහිල කටු වැරෙන එකලු ඉවසන්න බැරි. වැඩි hina වෙන්න එපා ඒසන් මහත්තයා. කල කල දේ පල පල දේ කියලා කියමනක් තියන හොඳේ. දැන් මම මොනවද කරේ ඈ? දැන් රන්දුලිගේ ෆෝන් එක ඉස්සුවේ කවුද කියලා මම ඇහුවා. මං ඇත්ත කිව්වා. නැත්තම් මම නෑවෙලා හිටියෝ කරේ. හරි දැන් මොනේ එකටද රන්දුලියට මාව පාවලා දුන්නේ කියන්නකෝ. පාවලා නොදී කොහමද? රන්දුලි කියලා හිතාන් හිටියේ මේ එයාගේ ෆෝන් එක මම හොරගම් කරා කියලා. හරි ඉතින් එහෙම හිතන් හිටියයි කියලා ලැංගෙන් ඇටැක් එනවද නෑනේ. නියම දෙහිසාරයේ සහිත විම් ලික්විඩ්. එක හැන්දයි. පිරිබැස්මයි. නෑ නෑ නෑ. ඇඟින් ඇටයක් යන්නේ නෑ. කනින් පළුවක් යන්නේ. එහෙන් අම්මා බයිනවා රන්දුලට ෆෝන් එක ගිහිල්ලා දුන්නා කියලා. ඒ රන්දුලි බයිනවා එයාගේ ෆෝන් එක මං හොරගම් කරා කියලා. හැම පැත්තෙම බැනුම්. කවුරුත් වැරදි කරන්නත් කවුරුත් බැනුම් අහන්න. මොන මගුලක්ද මේක? කොමරේෂන් මාතේ අයියේ රෑ මං බල්ලා මාක් එකට වැටුණා. අක්කයි අයියයි දැන් මන් දිහා බලන්නේ නිකන් මහවත්තු කුණු කන්ද දිහා බලනවා වගේ. ඉති කුණු කන්ද නම් හොඳයි ඊට වඩා. මොකද කිව්වේ? නෑ නෑ නෑ. මං කියන කද්ද නේ. ඔයාලා මහවත්තු කට්ටිය නෙමෙයිනේ දැන්. ඉනිසයි ඉතින් දැන් ඔය කිසිම දෙයකට මහවත්තු අදාල කරගන්න එපා. මොකද අපේ අම්මා වගේ වාගේ මුළු ඩික්ෂනරියෙම මහවත්තු කියන කෑ ලයින් කරලා දාන්න. අනේ මේ මට නම් ඔය ඉපදිච්ච තැන අමතක කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. මට නම් ඔය කොයි තැනටත් වැඩි මහවත්තු වටිනවා. ඒකත් එහෙමද? හරි හරි. මං රන්දුල්ට කියන්නම් කො ආයෙත් වාට මහවත්තර යන්න ලෑස්ති කරලා දෙන්න කියලා. හරිද? හැබැයි ඇස්රතු වෙන විහිළු කරන්න හදන්න එපා ඒෂන් මාත්‍යෝ. ඔය හදන්නේ කන බත්පතර වැලි ගහන්න. ඊයේ ගිල්ලපු ටොපිය තාම උගුරේ හිරවලා තින්නේ දිරවන්න නැතුව. ආයි මම බලාගෙන ඉඳලා යන්න කියලා හිතුවේ. ආ මම එනවා කියපු වෙලාවට නම් තව විනාඩි 5ක් තියෙනවා. මං කලින් ඇවිල්ලා. එතකොට කලින්ම ඇවිල්ලා කලින්ම යන්න දහදන්නේ. එදා ඔයා අපේ ගෙදර ඇවිල්ලා සිද්ධ වෙච්ච දේ ගැන අම්මා ගොඩක් පසුතැවිලි වෙනවා. අන්න ඔයා මට කියපු පළවෙනි බොරුව. බොරු නෙවෙයි. මටත් හිතා ගන්න බැරුව ගියා අම්මා ඒ ගැන කිව්වම. පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. මට පුළුවන් අප්පු කරන්න. කොහොමද? මට ඔයාගෙන් මෙහෙම ඉල්ලීමක් කරන්න දිව නැමෙන්නේ නැහැ. ඒත් මම ඔයාගෙන් ඉල්ලනවා. මොනවද? එදා සිද්ධ වෙච්ච දේ ගැන අමතක කරලා එකම එක වතාවක් එන්න අපේ ගෙදර යන්න. අනේ රොෂ්මි කීයටවත් ඒක නම් කරන්න බෑ. අරන්න මන් දන්නවා ආත්ම ගරුත්වයක් තියෙන කෙනෙක්ට ඒ වගේ නරක විදියට බැනපු කෙනෙක් ඉන්න ගෙයකට යන්න බෑ කියලා. ඉරෝෂ් මට ආන්ටි එක්කම කිසිම අමනාපකමක් නැහැ. ඒ වුණාට මට නම් එහෙ යන්න දෙන්න බෑ. මට ඕනේ ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න විතරයි ආරන්නේ. ඉතින් වැරද්දක්ුණේ නැහැ කියලා හිතාගන්නකෝ. එහෙම කිසිම අවුලක් නැහැ ඔයයි කිචරි හිතන්න එපා. බෑ බෑ එහෙම බෑ. ඔයා එන්න ඕනේ මගෙත් එක්ක ගෙදර යන්න. මොකටද? වඩමාව විශ්වාස නම් ඔයා එන්න. මට ඔයාට අවිශ්වාස ප්‍රශ්නයක් නෙවෙයි. පොඩ්ඩක් තීරුම් ගන්නකෝ කිරෝෂ්මාව. හරි. ඔයා එන්නේ නැත්තම් මං එනවා අපේ අම්මව එක්කගෙන ඔයාගේ ගෙදර. මොකද්ද රෝෂ අද වැඩ මේ වෙලා තියෙන්නේ? පිස්සු හැදිලා.
එනවනේ යන්න. මොකද? තාම කල්පනා කරලා ඉවර නැද්ද? මොනවාද? ආ නැහැනේ. මගේ ඩාන්සින් කම්පිටිෂන් එක ටික දවසකට කල් දා ගන්න වෙලා. ඒ මොකද? මගේ ටීම් එකේ හොඳම දෙන්නෙක්ට ටුවර් එකක් සෙට් වෙලා. මාස 3-4කට මායි ලංකාවට එන්නේ නැහැ. හරිද? අපි වෙන දෙන්නෙක් හොයාගමු. බෑ බෑ එහෙම කරන්න බෑ. අනික ඒ දෙන්න අවුරුදු 5ක් තිස්සේ ඉන්නේ. වෙන දෙන්නෙක් එයාලා වගේ හරියන්නේ නැහැ අනේ. හරි හරි. ඒ කියන්නේ දැන් ওই දෙන්න සදහටම ලංකාවට නාවොත් වා කම්පිටිෂන් එක කරන්නේ නැහැ කියන එකද? නෑ මං කියන්නේ ඉතින් බොරුද කියන්නකෝ. ඇත්ත ඇත්ත. හැබැයි ඉතින් ඒ දෙන්න හැම සදහටම නෑවිත් ඉන්න අය නෙවෙයි. හරි ඉතින් එහෙමනම් ටිකක් වැඩේ කල් දාන්න. එතකොට ඔයාලට පුළුවන් නේ ටිකක් ෆ්‍රී එකෙත් ඉන්න. එතකන් ඔයාලට පුළුවන් මගෙත් එක්ක කාට් රේස් වලට බහින්න. අම්මෝමේ මට නම් බෑ හරි. අනිත් එක ඕක කල් ගියා කියලා මං ඩාන්සින් ප්‍රැක්ටිස් නතර කරන්නෙත් නෑ. හරි. දැන් ඔයාට ඕන විදිහට ඕක කල් දා ගන්න පුළුවන්ද? අපේ තාත්තගෙන් වැඩේ කරගන්න. ආ. එහෙමනම් ඉතින් මොකද? එන වැඩේ හරිනේ. ඒක නෙවෙයි. මං ඇහුවේ අර අර්ග ගැන තාම කල්පනා කරලා ඉවර නැද්ද? කලබලයක් නැතුව ඉතින් අපි හිමීට බලමු. අයි මට නම් ඉතින් කිසි කලබලයක් නැහැ. හැබැයි ඉතින් අපේ තාත්තට තමයි අපි දෙන්නව එකතු කරන්න හදිසිය තියෙන්නේ. අංකල් මට කිව්වා. බලමු 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 අනේ. අනිත් එක අපි දෙන්න උනත් දන්නේවත් නැහැනේ තාම අපි දෙන්නගේ මොන මොන නොගැලපීම් තියෙනවද කියලා. අපි ඉතින් චුට්ට කාලයක් මෙහෙම ආශ්‍රය කරලා බලමු. බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරයෙන් සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත්. මිස් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ගද්දානවට දින ප්‍රශ්නේ. දැන් මිස් ගණිත ශාස්ත්‍රයේ දක්ෂයි. මිස් ගණිත ශාස්ත්‍රයේ දක්ෂ නිසා මිස්ට මගේ ගණිත තේරුම් ගන්න පුළුවන් වෙයි. ඍණ ඉලක්කමක් ධන ඉලක්කමකින් ගුණ වුණාම මොකද්ද ලැබෙන උත්තරේ? ඍණ ඉලක්කමක් ධන ඉලක්කමකින් ගුණ වුණාම උත්තරේ ඍණ සංඛ්‍යාව. එතකොට ධන සංඛ්‍යාවත් ධන සංඛ්‍යාවකින් ගුණ වුණාම උත්තරේ ධන සංඛ්‍යාව. දැන් මොකද්ද වර්ධින් ප්‍රශ්නේ? හරි. එතකොට ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණා ඒ ධන උත්තරයක්ම තමයි එන්නේ. හරියට හරි. මට ඕනුනේ මෙන්න මේ ටික පැහැදිලි කරන්න. දැන් බලන්නකෝ අපේ උයඳු මහත්තයා දේවානි මිස් ගැන හිටියේ ඍණ ආකල්පයක්. ඉතින් දැන් දේවානි මිස් උනත් ඉතින් එහෙම ධනාත්මක ප්‍රතිචාරයක්ම දැක්ුවෙත් නෑනේ නේ. දැන් මට හිතෙන්නේ අර ඍණාකල්ප වලින් ಗುಣ වෙලා ධන ආකල්පයක් ලැබිලා කියලා. ඔය ඉතින් කියලා කට ගන්නම්. Good morning miss. Good morning. Good morning miss. Good morning. Good morning. Miss දැන් අපේ උඳු මහත්තයා වෙලාවට වැඩට එනවනේ. දැන් ඉතින් ජෝන්ට එක ප්‍රශ්නයක්ද? මම ඉතින් මිස්ටර් කිව්වනේ කාර් එක හම්බුනේ ඊට පස්සේ මම වෙලාවට වැඩට එනවයි කියලා. අනිත් එක ඉතින් මාත් එක දැන් දේවානිත් එනවනේ වෙලාවට. දේවානි කොහොමත් හැමදාම වේලාසනින් වැඩට ආවා. සේව දිනෝනා
රංජියා ගෙදර ඉඳන් දාවේ නැ සිල්වායගේ කඩේ ඉඳන් ආවේ ඒ කියන්නේ ඊරේ නිදාගත්ත සිල්වායි කඩේද නෑ නෑ මං එනවා මං සිල්වායගේ කඩේට ගොඩ වෙලා ආවා ඒ කියන්නේ ඔබ ආවේ ගෙදර ඉඳන්නේ ඕ ගෙදර ඉඳන් සිල්වායගේ කඩේට එතනින් ගෙලිව මෙහාට යකෝ ප්‍රශ්නයක් ඇහුවාම හතරවරක් ගහන්න නැතුව උත්තර දියල්ලා එහෙම දිනුණා ආපෙකට තමයි මං ඉතින් උත්තර දුන්නේ අපේ ශාන් ගියේ පැත්තට හම්බුනේ නැද්ද සිල්වායගේ කඩේ පැත්තට සිල්වායගේ කඩේට යන්න මොන මගුලකටද යකෝ මගේ යකා උසන් නැතුව අහන දෙයට මට උත්තර දීපන් නෑ නෑ ඒචාන් මාතේ හම්බුනේ නැහැ ඒ කියන්නේ ඔබ ගෙදරින් එනකොට ශානෙහි හිටියේ නැහැ. නැහැ හිටියේ නැහැ. හැබැයි මේ දැන් ඒෂාන් මාතේ ගිහිල්ලාද දන්නේ නැහැ. මං එනකොට නම් හිටියේ නැහැ. නෝකට වදින්න ඕනේ. වෙන්න ඕනේ අර උඩැක්කියකින් අපේ කොල්ල බේර ගන්න එක. ඔක මුන්නම් කැමති ඇති. ඒකයි අපේ කොල්ලා කරෙල්ලන්නේ. අනේ මේ මේ ඕ මාව නම් ඕකට ගාව ගන්න එපා මං ඕකට නැවුන් ඈ. යෝ උඹලා එහෙම තමයි කියන්නේ. මොකද ඊට පස්සේ උඹලාට පුළුවන් නේ කටවල අර හැමතැනම පුරාජයලු කියවන්න මම හසන්තගේ මස්සිනාය කියලා අනේ මන්ට නම් ඕනේ හසන්ත මහත්තයා මගේ මස්සිනා කරගන්න මට මේ ඉන්න විදිය හොඳටම ඇති අඩෝ ඌ කියන්නේ මේ මං මස්සන වුණාම මූට අවනම්බුවක් වෙනවා වගේ කරන්නේ අයියෝ අද මේ වාර දෙන්න මොනවාද වෙලා තින්න අප්පා මේ මම කොහොමත් ඔය අපේ රන්දුලියයි ඒෂාන් මහත්තයයි ජෝඩු වෙනවට කැමතිත් නැහැ අපේ අයියලා කැමතිත් නැහැ අක්කලා කැමතිත් නැහැ ඈ අකෝ ඇයි අපේ කොල්ලන්ට හේන ගහලාද කොහොමද ඉතින් උඹලා ගොය ගැඩවිල් කෙල්ලට අපේ කොල්ලා වගේ කොල්ලෙක් නම් මේ කපේදී හම්බ වෙන්නේ නැහැ ඒක ඉතින් වෙනම කතාවක් මම නම් ඒකට අකමැති වෙන්න වෙන හේතුවක් නිසා නෙවෙයි ඔය කටවල් දෙකම එකට එකතු වුණාම මේ ගෙදර අපේ හසන්ත මහත්තයා කණක් ඇහැලා ඉන්න බැරි වෙන ඉඳා කටවල් දෙකේ කිව්වු අපේ රන්දුලියගේ කටයි ප්‍රීමතින ඕනේ කටයි එන්න තව එන්න දෙපැත්තේ ඌ කියන කතාව ඇත්තක් තියෙනවනේ ඇත්ත ඔව් මොකක්ද ඇත්ත අනේ මේ හසන්ත ඔයත් මගේ මුකුත් නැහ ඉඳ ප්‍රීමතින ඕනේ කට හොඳයි හසන්ත මහත්තයා අපේ රන්දුලියට තියෙන කටක් නෙමෙයි ටාන් 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 ගාලා වදින ගාන්ටාරය එනම් පුළුවන් නම් අපි එකයි යන්නේ නැවත්තපන් දේවන් දැම්මන් කැන්ටින් එකේ ටී එකක් බොන කරත් කල්පනා කරේ වාගෙන ඇයි දැන් කැන්ටින් එකේ කෑම තිබුණ නැද්ද ඔය අතේ බොන ගම මං ගැන කල්පනා කරේ ඔය ඉතින් මොන හරි දෙයක් කිව්වොත් ඒක විහිළුවට ගන්න හරි හරි දැන් තේ බොන ගම මොකද්ද ඔය මං ගැන කල්පනා කරේ දැන් මං ගැන හැමෝම දන්නවා මං කවුද මං කොහේ කෙනෙක්ද මම මොනවද කරන්න කියලා ඒ වුණාට දැන් ඔයාගෙන තව මොන මොන හැංගිච්ච දේවල් තියෙනවද කියලා අපි තාම දන්නේ නැහැ නේ Domex වැල්ලම් සා විසබීජ අවම කර දින 3ක් දක්වා ටොයිලට් එක ෆ්‍රෙෂ්ව තමයි Domex අන්න දැක්කද මූණෙන් පේනවා මොනවද පේන්නේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා එහෙම දෙයක් නැහැ ඇත්තද හරි දැන් මොකද ඔය කියන්න හැද? ඔය ඉතින් කියන්න දුන්නේ නෑනේ. කියන්නකෝ බලන්න. දැන් මං ගැන හැමෝම දන්නේ. හැබැයි ඔයා ගැන කවුරුත් මුකුත්ම දන්නේ නෑ. කොටි මොගලන් ගෙදර තියෙන්නේ කොයිද කියලාවත් කවුරුත් දන්නේ නෑ. මං දවසක ඔෆිස් එකේ ඉන්න හැමෝටම අපේ ගෙදර එන්න කියලා පාටියක් දෙනවා. පාටියක්? කවද? හෙට අනිද්ද ඉන් අනිද්ද දැම්ම බෑ එන අවුරුදු පහකින් විතර
ශීතයයාගෙන අදහසක් තිබුණා. කොහොම වුණත් දැන් මගේ හිතෙන් දේශිතයයා ගව ගාන කෑතර ගිහින් ඉවරයි. හොයාගෙන වද වෙන්න එපා. ඔයා වින්දුට ආදරය කරනවා කියලා දැනගත්තාම මං එයාගෙන හිතන එක නතර කරා. ඒත් එයා වයිති වාට වෙන්නේ නැති. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.